දැන් මම මේ කියාගෙන ආව මේක දැන් ඒ පැත්ත තව එකක් මම කියනවා සාමාන්‍යයෙන් මේ දෙකක් කන්ට්‍රෝල් කරන්නේ නැතුව මොනවත් මේ මාර්ගය කන්ට්‍රෝල් වෙන්නේ නැහැ කියලා එකක් තමයි මේ දිවයි මේකලා දන්නා නේද ඒකද දිවයි sexual පැත්තයි අර ඒ කියන්නේ දෙක අසභ්‍ය වෙනවා sexual organ එක ওই දෙකම එක වගේ බැලුවා තියෙනව නේද පිංගුතුනි එතකොට සාමාන්‍යයෙන් ওই දෙක සම්බන්ධ ඔය දැනෙන ෆීල් වෙන ඕන දෙයක් අපි කෑම ගැන හිතුවත් පිංගුතුනි සත්ව මොලේ තමයි ඒ වලට අවදි වෙන්නේ reptilian brain එක මේ brain එකේ පැති දෙකක් තියෙනවා හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් එතකොට මේක මේ සත්ව මොලේ තමයි අවදි වෙන්නේ පිංගුතුනි එතකොට හිතන්න දැන් මේ දෙක මොනවත් කරන්නේ නැතුව පිංගුතුනි මේ මේ නීති ගොඩක් බුදුහාඳුනගේ ශාසනය දීලා තියෙන්නේ මේවා to control වෙන්න. හේතුව මේකෙන් වෙන ඩැමේජ් එක බුදුහාඳුන හොඳට දැනගෙන තියෙනවා. ඉතින් බුදුහාඳුනගේ මේ මේකේ තියෙනවා මේ මොනවද කියන්නේ බුදු ස්වාමින් වහන්සේට දීලා නීති ඔය විනය දීලා තියෙනවා පළවෙනි 20 අවුරුද්දේ ඒ හාමුදුරුවෝගේ කිසි නීතියක් කැඩුනේ නැහැ. අවුරුදු 20න් පස්සේ තමයි බුදුහාඳුනගේ ශාසනේ අර සමාග හාමුදුරුවන්ගේ එක එකව මතු වුණා. ඒ මතු වුණාම ඒගොල්ලන් ඒ කෙලෙස් ඒවා මේ ඇති වෙලා නීති දෙන්න මේක කරන්න එපා මේක කරන්න එපා කියලා. එදා කීප දෙනාට ඒක වුණේ පිංගතුනේ. අද ඒව නොකරන කෙනෙක් සමාජය හොයන්න බෑ. මේක හරි ඉම්පෝටන්ට්. ඒතර මේක ඒව කරන්න නැති කෙනෙක් හොයන්න බෑ පිට. හැබැයි මේක නම් කතා කරන්නේ නැහැ කවුරුත්. මේ ඔක්කොම හැංගිලා ගිලා වෙන දේවල්. හැබැයි මේක අපේ මේ නිවන් යන මඟ යට මේ අපි පිංකම් කරනව අරව මෙයා කරනවා. හැබැයි මැරෙන කල්ම අපි අර අපරාධේ මේ කිසි දෙයක් මේ ඩෙන්ටිෆයි කරන්න කරේ නැහැ. මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා. මේ කාලෙට ගලපලා නැහැ. ඒක අර කෘමිනාශක වගේ පිංකම්. දැන් කෘමිනාශක එදා පාවිච්චි කරපු කෘමිනාශකෙ මෙතනට තව අපි මේ මොනවාද අද ඒක අර කෘමීන් ඒකට ඇඩප්ට් වෙලා තියෙනවා. මේ වගේ අපේ මේ කෙලෙස් එක මට්ටමකට වැඩිලා තියෙනවා. අපි කෙලින්ම අසුබ භාවනා වැඩුවා කියලා මේක වෙන්නේ නැහැ. දැන් ඒකට වඩාත් ඉස්සෙල්ල අර මඩේ දාන ඒවා දැන් මම ඔය ඔක්කොම ඒ කීන දේශනාවත් මම හිතුවෙත් මේම දේශනාවක් වන්දේ කියලා. මට දැන් තේරුණා මෙහෙම මේ කාලේ අපි ඇවිල්ලා තියෙනවා. මේ වගේ දේශනාවක් මට ලැබුණා නම් තව තරුණ කාලේ මම මීට වඩා ගමනක් යනවා. මේක මට පෞද්ගලිකව වෙච්ච ඒවා එක්ස්පෙරිමන්ට් වෙලා තමයි මේ ඔක්කොම කියන්නේ පිළිගන්න. තෙන් අර බුදුහාඳුන ඒ ශික්ෂාපදවල ඒ තියෙනවා ග්‍රේව් ඔෆෙන්ස් කියලා ගරුකාපත්ති කියලා දාපු කොටසක්. ඒක පින්වතුනි සාමාන්‍යයෙන් හතරක් තියෙනවා ඒවා කැඩුණොත් සිවුරු ගලවන්න ඕනේ. එතකොට තව 12 13ක් තියෙනවා ඒවා කැඩුණොත් ඒවා පිරිසුදු වෙන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඒවා ඒ ග්‍රේව් දරුකයි. හේතුව ඒවා ඩිරෙක්ට්ලි Tamanට ගොඩක් බාධා කරනවා නිවනට. දැන් ඒකේ පළවෙනි එක දෙක ඒකේ Brahmacharya සම්බන්ධයි පින්වතුනි. ඒ Brahmacharya සම්බන්ධයි. දැන් මේ දැම ඕක කියන්න කැමති ඒ Brahmacharya ඒ මට්ටමට අපි වින්දනය විඳිනකොට මම මේ පැත්තට කියනම් කෑමවල කට සම්බෝල් තියෙනවා දැන් කට සම්බෝල් දැන් සාමාන්‍යයෙන් මම ඉන්දියාවේ කියනවා දැන් ඒගොල්ලන් මේ මස් මාළු කනවා කියන්නේ නිකන් මිනි මරනවා වගේ තමයි ඒගොල්ලන්ගේ දර්ශනය අනුව තියෙන්නේ ඒක ලංකාවෙත් මේ මත ඇවිල්ලා තියෙනවා මේ බුදුහාඳුනේම කියලා නෑ බුදුහාඳුනේ ඊට වඩා වෙන මේකක් තියෙන්නේ ඒක බුදුහාඳුනේම පැනුවේ නෑ හැබැයි බුදුහාඳුරෝ ස්පිරිට් එක දිනවා මේ කෑමල රස ගන්න එක ඕන කෑම වෙජිටේරියන් උනා. ඉතින් අර මේ මොනවාද දැන් මම ඉන්දියාවේ කියනවා මොනවාද චට්නි ඒගොල්ලන් චට්නි වලට කැමති චට්නි ඉස් මෝර් ඩැමේජින් දැන් නොන් වෙජ් කියලා. මොකද ඒක කියන්නේ ආශාව තණ්හාව උස්සන දේ. දැන් එහෙම පද විඳින අපේ රටේ කෑම හරිම ප්‍රශ්නයක් ඇතුළු සැහැණ මිරිස් සැහැණ මේ දිව මෙව කරන දැන් මේව පිංගතුනේ දැන් අපි එහෙම වරදනකොට අපි කියමු මේ වින්දනේ උපරිම වෙනවා කියලා. එතකොට අර සත්ව මොලේ MRI ස්කෑන් එක කියනවා සත්ව මොලේ සම්පූර්ණයෙන්ම වෙලා ගන්නවා. එමණ අරකට කියන්න බෑ. ඔය රාගයේ උපරිම අවස්ථාවකදී අරක වෙලා ගන්නවා කියලා තමයි දැන් උපරිම අවස්ථාවකදී මේ වින්දනේදී වින්දනයකදී තමයි අර ගරුකාපත්‍ය කියලා දාලා තියෙන්නේ. ඒ ගරුකාපති ඒකට වෙන්න පොඩ පොඩ තම මොන හරි අනවශ්‍ය දේ ඒ කියන්නේ අර හිත කන්ට්‍රෝල් කරලා දැන් මම එන්නම් කියන්නේ ඔය පොයින්ට් එකට වාහනේ එනකොට ඇවිදිනකොට කොහොමද කිසි දෙයක් බලන්නේ නැතුව යන හැටි අවශ්‍ය කරුණු විතරක් බලන්නේ මේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා එතකොටයි කන්ට්‍රෝල් වෙන්නේ පිංගතු ඒව කරන්න නැතුව මට කන්ට්‍රෝල් කරන්න ඕනේ කියලා එහෙම හිතන එකත් ඉම්පොසිබිලිටි එකක් වගේ මේ ටෙක්නික්ස් ක්‍රම දීලා තිනවා බුදුහාඳුර ඒව කරනකොට ඉබේම තමයි මනස පාලනය කරගන්න පුළුවන්
ඉතින් කොහොම හරි මේ මොකද්ද මේ අර සත්ව මොලේ මොනවාද ඒක අර ඒ කඩන ඒ මොහොතට එනකොට සම්පූර්ණයෙන් වෙලා ගන්නවා කියනවා අර හිතන්න පුළුවන් ඒ කියන්නේ භාවනා කරන කල්පනා කරන පුළුවන් අපිට මිනිස්සෙක් වශයෙන් ලැබිච්ච විශේෂ මොලේ ඒ වෙලාවට සම්පූර්ණයෙන් ෂට් ඩවුන් වෙනවා ඒ අනිත් දෙකට ඩැමේජ් වෙනවා පිළිතුරු දැන් මේවා ක්‍රිස්තියානි ආගමේ පව දැනගෙන හිටිය පින්වතුනි ඒ කාලේ ඔය ක්‍රිස්තියානි මම දැන් ඉන ටොපික් එකට ක්‍රිස්තියානි ආගම දැන් අපි ලංකාවේ පිටත ඉස්සර ගොඩාක් ඉස්සර ඒවා දැනගෙන හිටිය කුමාර බ්‍රහ්මචර්ය කියලා කුමාර බ්‍රහ්මචර්ය කියලා අහලා තියෙනවද නේ අපි ඊ ක්‍රවුඩ් එක ගැන දැනගෙන හිටිය කට්ටියක් මන්දර කොහොමද කියලා ලන්ඩන් වල මේගොල්ලන් මොනාරි කොහොම හරි පොතපත කියලා හරි කියලා දෙනවා හරි කුමාර බ්‍රහ්මචර්ය අපිත් අහලා තිබුණ නෑ අතරම කුමාර බ්‍රහ්මචර්ය කියන එක පින්වතුනි බඳින්න ඉස්සෙල්ලා තමන් රකින්න ඕන මේ ප්‍රැක්ටිස් එක ඒ කියන්නේ තමන් අනවශ්‍ය විදියට රාගය මෙයා කරන් දෙන්නේ ඒක හානියක් තමන්ට වෙන විනාශයක් කියලා දකිනවා මේ විශාල ශක්තියක් තමන් ගාව තියෙන. තමන්ව සතෙක් කරලා නිකන් අමනුෂ්‍යයක් කරන වැඩවලට යවන්නේ නැහැ. දැන් මේක එහෙම කියන්නේ නැහැ මුතන මේකේ. ඇඩ්වර්ටයිස්මන්ට්ස් ද අනිත් පැත්ත ඔක්කොම යන අනිත් පැත්තට බින්වදේ. එතකොට වෙන්නේ ඕල ප්‍රතිපලෙන්නේ මේ ආත්මෙදිම නාකි වෙනකොට මහ විකෘති අසහනයකින් මුණ ඇඹුල් කරගෙන ඉන්න කෙනෙක් වෙනවා. ඔය ඒජ් හෝම් වල. අපි ඔය මේ මොනවාද එවල වෙන කතාවල අහනකොට මේ එහෙම එතනවල වැඩ කරපු අයම කියනවා හසර වෙන්නේ එතකොටයි දැන් මොකද අපේ එතන අර ෆෙද බ්‍රේන් කියන්නේ මොනවත් දකින්න එකපාර එක්සයිට් වෙනවා ඒක තරම් වදයක් දුකක් මේ ලෝකේ නෑ තමට නම් ගලක් වගේ සනීපයක් ඔහේ හේතුවක් නැතුව සුවයෙන් ඉන්න පුළුවන් කියන සනීපයෙන් තරම් ඒක මනස නිරෝගී වෙලා ඉතින් කොහොම හරි මේ මේ බ්‍රේන් එක ඒක හිට්ලර් ස්පීච් එකක් දෙනවා වගේ නේද පුතේ ඒකට පෝස්ට් එකක් ගන්න කියන්නේ දැන්පත්ච්ච එකම ඔක්කොම බ්ලැන්ක් වෙනවා ඔකේ ඉංගතලට හිතන්න පුළුවන් මගේ මේ ජීවිතේ මොනවා කරන්නද ඉංගතේ ඉංගතලට කරු ටිකක් දෙන්නලා ඉතින් මම මේ ලෝකෙට එන්න ඕනේ නේද ටිකක් මුදුදා වෙන්න අනාරේ ඉතින් තියෙන පින්වතුනි අර දැන් අර රාගය ඒවයම ඇවිස්සුනකොට දැන් අර ගරුකාපති කියන මට්ටමට එනකොට ඔන්න ඔක ඔය විදිහට වෙනවා. දැන් අර උප්පරිම මට්ටම එනකොට දැන් කුමාර බ්‍රහ්මචාරී කියන එක එදා ඒ කාලේ තිබ්බා. දැන් මේක අපේ දන්නේ නැහැ. හැබැයි මේ රටවල් වල හිතාගන්න බෑනේ ඉංගලන්තේ. තව බන්දනර YouTube එකේ බලනකොට තේරෙනවා ඇමරිකාවේ. ඒ තැන් වල පින්වතුනි මේ විනාශය මේ හානිය දැනගෙන කණ්ඩායම් ගැහෙනවා ආගමකින් තොරව. කණ්ඩායමක් ගැහෙනවා අර වේගන් කියන්නේ වෙජිටේරියන් වන්දන මොනවාද වෙජිටේරියන් ග්‍රීන් දේවල් ඒවා ගන්න හැකට හොඳ එහෙම කණ්ඩායමක් වගේ තව කණ්ඩායමක් ගැහිලා තියෙනවා මේ අබ්‍රහ්මචර්යයේ එන එක හානිය දැනගෙන දවස් ගණන් ගණන් කරනවා මොකද මේක චැලෙන්ජ් එකක් දැන් මේක තමන් මේවා හැබැයි වෙලා යනකොට එකපාරටම ජීවිතාන්තයට කියලා කරන්න බෑ ඉතින් මේගොල්ලන් දවස් 3ක එහෙම හිටපු අය සතියේ හිටපු අය ඒවා මගහැරලා ඊට පස්සේ මාසෙ හිටපු අය ඔහොම 90 days ඔහොම කියලා ඒගොල්ලන් ඒක අර පොසිටිව් පැත්තක් හදාගෙන යන කට්ටියක් හැදිලා තියෙනවා අපේ රටේ. ඉතින් මේ අපේ සිංහල බෞද්ධ ලංකාවේ මිනිස්සු ඔක දැනගන්න ඕනේනේ. ඒ කියන්නේ ඉස්කෝලවල අවුරුදු 14 ඉඳන්ම දැනගෙන යන්න ඕනේ වැඩක්. ඉතින් මේකට කියනවා රිෆර් කරන්න පුළුවන් YouTube බලනවා නම් මේ මොකද්ද NOFAP NO F A double P P හරි single P ඔය දෙකෙන් ගන්න. NO F A double P කවුරුත් අහලා තියෙනවද මේක? කවුරුත් අහලා නැහැනේ. කවුරුත් අහලා නැහැනේ. පින්වතුනි මේක හාමුදුරන්ගේ දෙන හැබැයි මම එයාපෝට් එකෙන් නැගගම් පස්සේ බැලුවා නම් හරි. කොහොමද? ඊකට මට කමන්නේ මම මේ පින කරගෙන යනවා මේ ගමනේ. කොහමද මේක මේ වටිය බලන්න ලැබෙන්නේ? මේක තමයි ප්‍රයෝජන මේ අමතක කරන්න බෑ මේ වචනේ no fab no දැන් බලන්න එපා. කොහමද මේ ටික බලන්න මේක උදව් වෙයි තමන්ට මොකද අපි මේක මේක අපේ අපි වැඩක් නැහැ අපේ මේ මේක මොකද බුදුහාඳුර ඩීටේල් කියලා නැහැ ඒ කාලේ ওই ප්‍රශ්නේ තිබුණේ නැහැ පින්වතුනි. හැබැයි මේ සබ්ජෙක්ට් එකේ හානියක් වෙනවා කියලා කියලා තියෙනවා. ඒතර මේ යුගයට එනකොට මේක බොහොම තදින් තියෙනවා. ඉතින් මේක තේරෙන්නේ මේවට හැබැයි වුණාම අමනුෂ්‍ය හැදිලා හැදිලා ඒ අර රාගය ඒ මට්ටම් වලට එනකොට ඇඟේ හැදෙන ෆ්ලුයිඩ්ස් ඒ ෆ්ලුයිඩ්ස් වලට ෆ්ලුයිඩ්ස් කන අමනුෂ්‍ය ඉන්නවා පින්වතුනි. ඒගොල්ලන් තමයි තමන් එක නොටිස් කරන්න පුළුවන් තමන්ට එකපාරටම ඇඟේම එනවා නිකන් හෝමෝනල්
මේකක් එක නිකන් කිතියක් වගේ මේවක් වගේ ඉන්න බෑ මේ දෙයට අර අර ගුණන් තමයි ක්‍රියාත්මක කරන තමයි ඇඟ පාවිච්චි කළා අර දේවල් වලට හිත පෙළඹනවා එතකොට මේවා තමන්ට දැන් දැන්නකොට මතක් වෙයි තමන් එකපාරටම කොයි හරි නගරයකට යනකොට එකපාරටම හිතනවා ඒ දැන් එක තේරේ එකපාරටම දැන් මේක මේකද මෙල්බන් වල මම දැන් මේ ගැන ලාවට කියලා කොහමද අමනුෂ්‍යයන් ඒකට එකතු වෙලා තියෙන හැටි මේ කට්ටිය සමහර ළමයි ඉක්මන හිතාගෙන නැහැ මේ කවුරුත් දන්නේ නැහැ මෙල්බන් නගරේ යනකොට යාට එකපාරට මොකක් හරි නරක දෙයක් මතක් වුණා අනේ ස්වාමීන් වහන්සේ කිව්වේ නේද මේ මම එයාට කිව්සේ ඒක බලක ගන්න හයියක් වුණා කිව්වා ඉතින් මාරේ ඉන්න තැන හතුර ඉන්න තැන දැනගන්න එකම ෆස්ට් ස්ටෙප් එකක් තමයි එතකොට පින්වතනි මේක ඉම්පෝර්ටන්ට්